ආයුබෝවන් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් අද මම මේ උත්සාහ කරන්නේ ධනු ලග්න හිමි ඔබට මේ ඉදිරි කාල සීමාව තුළ විශේෂයෙන් මේ ඉදිරි වසර තුන තුළ ඔබගේ මේ පුද්ගලික කේන්ද්‍ර සටහන්වල පුද්ගලික ග්‍රහ පිහිටීම් කොහොම වුණත් සුබ වුණත් අසුබ වුණත් සියල්ල සුබ කරගනිමින් කොහොමද ඉක්මනින් පොහොසතෙක් වෙන්නේ කියලා. එහෙම නැත්නම් කොහොමද සාර්ථක මිනිස්සෙක් වෙන්නේ කියලා ආර්ථික වශයෙන්. ඉතින් මේක මේ සමහරුන්ට හිතෙන්න පුළුවන් විහිළු කතාවක් කියලා නැහැ. මම මේ මිනිත්තු 30 හෝ 35 ඇතුළතදී ප්‍රායෝගිකව ඔබට ඔප්පු කරනවා ඔබට මේ දේ කරන්න පුළුවන් කියලා. ඒක නිසා මම මුලින්ම යෝජනා කරනවා මේ වැඩසටහන. දැන් ඔබට මේ එක වතාවක් අහද්දි ලොකුවට පැහැදිලි වෙන එකක් නැහැ. දෙනස කීප වතාවක් අහන්න මේ මිනිත්තු 30 35 වැය කළා කියලා ඔබට කිසිම ආකාරකින් පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. සුළු හෝ ලාභයක් සිද්ධ වෙවි. ඒ නිසා මේක හොඳට අහන්න. මේක අහන නැන්දත් අර කියන වගේ පින තියෙන්න ඕන. ඒ නිසා මේ ඊටමත් ප්‍රායෝගික මේ ජ්‍යොතිෂ විද්‍යාව කියන එකේ වැදගත්කම. ජ්‍යොතිෂය කියන්නේ මොකද්ද? ජ්‍යොතිෂය කියන්නේ අපට අනාගතයේදී වෙන්න තියෙන දේ ගැන දැනගන්න තියෙන විද්‍යාවනේ. ඉතින් මේ දේ දැනගත්ත පමණක් මදි. අපිට මේ දේ තුල තියෙන සුබ දේවල් කොහොමත් සුබයි. හැබැයි අසුබ දේවල් සුබ කරගනිමින් සුබත් සුබ වෙලා අසුබත් සුබ වෙලා සියල්ල සුබ කරගන්න තමයි මේ ජ්‍යොතිෂ විද්‍යාවේ තියෙන වැදගත්ම කාරණාව. ඒ දේ ප්‍රයෝජන ගන්න නැති එක තමයි වෙලා තියෙන්නේ. ගොඩ දෙනෙක් මේ ජ්‍යොතිෂයෙන් බලාපොරොත්තු වෙන අනාවැකි. අනාවැකි කිව්වා ඉස්සරහට වෙනවාකෝ හරි ගියාට පස්සේ අන්න සතුටු වෙනවා. නැත්තම් බයිනෝ. ඕක නෙමේ ජ්‍යොතිෂයේ තියෙන වැදගත්කම. අනාවැකියුම් පමණක් නෙමේ ජ්‍යොතිෂයේ තියෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් මම හැමදාම කියනවා මේ වැස්සක් වහී කියලා අපි කලින් දැනගත්තොත් අපිට කුඩයක් අරන් ගිහිල්ලා නොතෙමි යන්න පුළුවන් නේද? අඳුරේ යද්දි ඉදිරියේ අපිට අනතුරක් අපි කියමුකෝ බාධකයක් වලක් තියෙනවා වැටෙන්න. ඉතින් අපි මේ එළියක් අරන් ගියොත් දැනගෙන අපිට පුළුවන් නේද මේ වලේ නොවැටි ගමන සාර්ථකව යන්න? අන්න ඕකට තමයි ජ්‍යොතිෂය කියන්නේ. ඉදිරියේ වෙන්න තියෙන දේවල් අනතුරු දැනගෙන අපි ඒකෙන් ගැලවිලා යන්න තියෙන මාර්ගය. එහෙනම් මේ ජ්‍යොතිෂය හරියාකාර ප්‍රයෝජනෙටගෙන කොහොමද ඉදිරි කාලය තුළ ඔබ ගොඩ යන්නේ, ඔබ පෝසතෙක් වෙන්නේ, ආර්ථික වශයෙන් ජයග්‍රහණය ලබන්නේ කියන කාරණාව දැන් අපි පටන් ගමු. ධනු ලග්න හිමියන්ට ඉතින් මේ වීඩියෝ එක මම මීට මාස දෙකකට තුනකට කලින් පළ කරා මිතුන ලග්න හිමියන්ට. නමුත් අනිතුත් ලග්නත් ඉල්ලා සිටියා පළ කරන්න කියලා. මගේ කාර්යබහුලත්වය තෙස අසනීප තත්ත්වයන් නිසා මේක මග ඇරුණා. දැන් ඉතින් මං ගියේ පසුගිය සතින් දැන් තුලා වෘශ්චික ලග්නත් දැන් පළ කරලා දෙනවා. මම මේ වෙනතුරු ලග්න තුනක් පළ කරලා දෙනවා. මිතුන තුලා වෘශ්චික කියන ලග්න තුන. ඉතින් හරි ඉක්මනින් මං ඉතුරු ලග්න සියල්ලත් පළ කරනවා. ඔන්න අද ධනු ලග්නය. කොහොමද ධනු ලග්න හිමියෝ ගොඩ යන්නේ? ඉතින් මේ කාරණා එක්ක යද්දි මේක මේ සමහරු මේ ලග්න පලාපල කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතන ලග්න පලාපල කතනේට එහා ගිය දෙයක් මෙතන තියෙන. මෙතන මෙතන ජ්‍යොතිෂ්‍ය ප්‍රායෝගිකත්වයත් එක්ක අද කාලයට ගැලපෙන විදිහට ආදේශ කරලා ඔබට මේ දෙන එක අතින් කියන එක මොටිවේෂන් එක ධනාත්මක චින්තනයේ කොටසක් කියලා කියන්න පුළුවන්. එතන හැබැයි මේකට මේ ජ්‍යොතිෂ විද්‍යාවත් සම්බන්ධ කරගනිමින් යන ගමනක්. ඉතින් එහෙනම් දැන් පටන් ගමු. මුලින්ම අපි ධනු ලග්න හිමියා කියන්නේ කවුද කියලා දැනගන්නවා. අපි මේ ගමනක් යන්න කලින් ඔක්කොටම කලින් අපි කරන්න ඕනේ අපි කවුද කියලා දැනගෙන ඉන්නවා. ඊට පස්සේ අපි සැලසුමක් අපිට තියෙනවා අපේ රටට බහුතරයක් දෙනාට වැරදුනේ අද මේ தත්ත්වයට හේතුුනේ අපි සැලසුමක් අනුව කටයුතු නොකිරීම. ඒක පිළිගන්න වෙනවනේ. මොකද අපි කවදාකවත් බහුතරය 97% කටම්ම අපි ඉදිරියේ ගැන ලකුවට සැලසුම් කළේ නැහැ. එහෙමනම් අංක 1 අපි මේ ගමනේ යන්න නම් අපිට අවුරුදු 3කින් මහා ධනවතෙක් වෙන්න නම් 3ක් ඇතුළත එච්චර කාලයක් යන්නේ නැහැ. මම මේ කියන එක කතා කරොත් අපිට වසරකින් විතර මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. يعني මාස 2 3ක් ඇද්දි අපිට හරි ට්‍රැක් එකට වැටෙන්න පුළුවන්. මාර්ගයට යන්න පුළුවන්. ඒක නිසා මේ හොඳට අහන්න. එහෙනම් අංක 1 අපිට සැලසුමක් අවශ්‍යමයි. ධනු ලග්න හිමියෝ සැලසුම් කරනවා. හරි ඉක්මනින් කියන්නේ මේ අනාගතේ අවුරුදු ගාණක් ඉස්සරහට සැලසුම් කරන්න හරි දක්ෂයි ධනු ලග්න හිමියෝ. නමුත් ක්‍රියාත්මක නම් වෙන්නේ නැහැ. වැඩ කල් දාන්න අංක 1 රුසියෝ. අයක කතා කරන්න මොන කාරණා ධනු ලග්න හිමියෝ අතිශයම මේ වැඩ කල් දාන්න මේ ස්ථීර වශයෙන් නිස්තිරත්වයකින් තොරව කටයුතු කරන කෙනෙක්. මේ ඉදිරියේ කරන්න තියෙන වැඩ කටයුතු මගහැරන හරි ටිකක් කම්මැලි භාවයෙන් යුත්. හැබැයි මෙහෙමයි ධනු ලග්න හිමියෝ කියන්නේ හරි මේ
හොඳ බුද්ධියක් තියෙන කෙනා. මොකද මේ ගුරුනේ ඔබගේ ලග්නාධිපති වෙන්නේ ගුරු ග්‍රහය කියන්නේ මේ ග්‍රහලව ගුරු ලෙස හඳුන්වන ග්‍රහයා. එම නිසා පොඩ්ඩක් ඔබට මේ බුද්ධිය තියෙනවා. ඔබ කොහොමත් මේ හැඩහුරුකම් වුණත් ගත්තොත් මේ පොඩ්ඩක් ඔබගේ මේ නලල පළල් කෙනෙක් ධනු ලග්න හිමිය බහුතරයක් නලල පළල් බහුතරයක් ධනු ලග්න හිමියන්ගේ අර කියන්නේ සාමාන්‍යයෙන් අර හොඳ බුද්ධියක් තියෙනවා. නමුත් ওই බුද්ධිය ප්‍රයෝජනෙට ගන්න නැති ගැටලුකාරී තත්වයක් තියෙනවා. ඒ වගේම හරි දක්ෂයි ධනු ලග්න හිමියෝ මේ ඔබ ගැන හරි ලොකුවට කතා කරන්න, ඔබ ගැන හරි ඒකට කියන්නේ ඔබ ගැන හරි උසස්ත්ව හිතන කෙනෙක් ධනු ලග්න. මේක ඉතින් මම මෙහෙමයි, ඔක හරි වඩා හොඳයි. තමන් ගැන හිතන එක හොඳයි, තමන් ගැන ලොකුවට හිතන එක හොඳයි. හැබැයි හිතනවා වගේම තමන් ක්‍රියාත්මක වෙන්නේ වීමත් වැදගත්. තමන්ගේ කටයුතුත් ඒ වගේම තියෙන්න ඕන. ඒ වගේම මේ දානමාන වලට හරි කැමති මේ ධනු ලග්න හිමියෝ. ඒ වගේ මේ තුල ටික ප්‍රසිද්ධියේ දානමාන කරන්න හරි කැමති අට්ටියක්. ප්‍රසිද්ධියට ගොඩක් ආසයි කරනවා. තමන් ගැන අන් අය කතා කරනට ගොඩාක් කැමති. තමන් ගැන අන් අය ප්‍රශංසා කරනට ගොඩාක් කැමති. ඒ දේ කෙනෙක් ඔබ ප්‍රශංසා කරොත් ඒක උලුප්පලා පෙන්වන්න හරි කැමති ඔබ. ඒක නිසා මේ ධනු ලග්න හිමියෝ හරි අහිංසකයි මේ මිනිස්සු, මේ ධනු ලග්න හිමියෝ. හැබැයි පොඩ්ඩක් තියෙනවා අර හිත ඇතුලේ මුරණ්ඩුකාරීකමකුත් රැංගෙච්ච පොඩ්ඩක් ඔය පොඩ්ඩක් අර වචනෙන් පොඩ්ඩක් අර වලියට බරයි කියන්නේ ගැටුම්කාරී තත්ත්වයක අර හැම වෙලේම විවාදවලට කැමති අය. විවාදවල කැමති නිසා විවාදවලින් දිනන්න උත්සාහ කරනවා. තමන්ගේ වචනේ හරි කියලා පෙන්වන්න උත්සාහ කරන අය. ඒ වගේම හරි මේ අන් අය ගැන හිතනවා ඔබ. ඒත් එක්කම ඔබ අන් අය ඔබගේ යටත්ව තියාගන්නත් හරි උත්සාහ දරන කෙනෙක්. ඒ තුළ මේ අර කියන තරම් දේවල් කරන්න නැතිකමකුත් තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් නම් චුට්ටක් නවත්තගෙන මේ ගමනට යද්දී අපි අඳුර ගන්න ඕනනේ. අපි හොඳ දේවල් සහ වැරදි දේවල්, හොඳ දේවල් තුලින් තමයි අපි ගොඩ යන්න ඕනේ. වැරදි දේවල් වෙනස් කරගෙන මේ යන්න ඕන ගමන. ඒක නිසා මම මේවා කියන්නේ. ඒක නිසා මාත් එක්ක කවුරු තමනාපකම් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා හොඳ වගේම වැරදි දේවලුත් කියවේ. ඉතින් ඔබ පොඩ්ඩක් ඔබගේ ජීවිතේට ආදේශ කරලා බලන්න ඔබ හරිද වැරදිද කියලා. ඒත් එක්කම ඔබ පොඩ්ඩක් මේ ධනු ලග්න හිමියෝ අර රැකියාවකට වඩා තමන්ගේ කියලා ව්‍යාපාරයකට කැමති අය. හැබැයි මෙතනදී පුංචි ගැටලුකාරයතට නම් ව්‍යාපාර හොඳයි. මොකද මේ ගමනේ දැන් මේ රැකියාවත් තුලින් අපේ රටේ අවුරුදු දෙක තුනකින් ගොඩ යනවා කියනවා නම් අමු විහිළුවක් නේ. ඒ නිසා ඔබට ව්‍යාපාරයක් තුලින්ම තමයි ඔබගේ ජීවිකාව කරගෙන ඉදිරියට යන්න වෙන්නේ. එතකොට ඒකෙන් තමයි මේ මං කියන ගමන යන්න වෙන්නේ. නමුත් ඔබගේ මේ ව්‍යාපාර කිරීමේදී පුංචි ගැටලුකාරයතට තියෙන ඔබ මේ ව්‍යාපාරයක් ආරම්භ කරලා ඔබ අන් අය විශ්වාස කරලා අනුන් මැත්තේ ඔබගේ දේවල් බාර දීලා ඔබ එතනින් අයින් වෙන හැමෝ වෙනුවෙන්ම දේවල් කරනවා. හැබැයි අන්තිමට ඔවුන් ඔබට හොරකම් කරලා ඔබට බොරු කරලා ඒකයි ඇත්ත කතාව. අන්තිමට ඔබ කඩා වැටිලාකම් ඔබ පාඩු සිද්ධ වෙලා ඔබ අර බංකොලොත් වෙනකම් ඔබ දන්නේ නැහැ. හැබැයි ඉතින් ඔබ හිතනවා නේ මම මේගොල්ලෝ වෙනුවෙන් කරනවා, මේගොල්ලොත් මං වෙනුවෙන් මෙහෙම ඇති කියලා. නෑ, ඔබට අවංක නෑ ඔබගේ සේවකව බහුතරයක්. ඇත්ත කතාව ඒකයි. ඒක නිසාම මම මේ අංක එක මුලින්ම කියන කාරණාව හවුල් ව්‍යාපාරවල නම් ධනු ලග්න හිමියෝ මේ දවස්වල යන්නම එපා. මේ ගමනේදී කවුරුත් හවුලේ යන ගමනන් වලට මේ හවුල එපාගෙන අදහස් කරන්න මේ තමන්ගේ පවුලේ එපාගෙන නෙමෙයි. ඔබට මේ පවුලට වඩා එළියා යන ලොකු ඇත්ත කතාව. ඔබ ගොඩක් පාඩම් ඉගෙන ගත්ත එහෙමනේ. අනේ තමන් ගැට වඩා පිටාය ලොකු කරගෙන අන්තිමට ඒගොල්ලෝ ඔබට කරන්න ඕන ඔක්කොම කරලා යනතුරු ඔබ දන්නේ ඔබ හරි හිතුවක්කාරි මුරණ්ඩු තීන්දු තීරණ ගන්නගෙන ධනු ලග්න හිමියෝ කියන්නේ නාහට අහන්නේ. විශේෂම තරුණ කාලේ ඉන්න ධනු ලග්න හිමියෝ නාහට අහන්නේ. හැමදාම මේ වයස ගියත් තරුණයෝ වගේ ඉන්න කැමති අය හරි තරුණකම ගැන තමන්ගේ අර ලස්සනට ඉන්න උත්සාහ කරන පුද්ගලයෝ තමයි ධනු ලග්න. මේක ඉතාමත් යහපත් ලස්සනට ඉන්න ඕන මිනිස්සු. ඒතොර තමයි ආකර්ෂණය තියෙන. හැබැයි ඔබට මෙහෙම මිනිස්සුත් ආදරේ. හැබැයි ඔබගෙන් ගොඩාක් අය ප්‍රයෝජන අරගෙන ඔබගෙන් ඔබ ඈත් කරනවා. ඔන්න ඕක තමයි ඇත්තම කතාව ධනු ලග්න. අන්තිමට ලෝකෙටම කරලා ඔබ හිඟන්නෙක් වගේ මැරලා යනවා. මෙහෙම කියන එක වැරදිද දන්නේ නැහැ. නමුත් මේ ඔබට තේරුම් ගන්න උදසා කියන්නේ ඔබ අනිත් මිනිස්සු පොහොසත්තු කරලා ඔබ හිඟන්නෙක් වගේ මැරෙනවා. ඕක තමයි ධනු ලග්නමියන්ගේ බහුතරය දෙනාගේ තියෙන කාරණාව. ඒක නිසා මේක තේරුම් ගන්න. එහෙනම් මොකද්ද ඔබ ඔබ අන්නයට කරන්න, අන්නයි වෙනු යමක් කරන්න. නමුත් ඔබට පාඩු කරගෙන නෙමෙයි, ඔබ ඔබ තියෙන දේ නැති කරගෙන නෙමෙයි,
ඔබ ඔබේදී ඔබ කරගන්න. ඒකට කාවත් සම්බන්ධ කරන්න එපා. අනේ අර මිනිස්සයාට කර කියන්න දෙයක් නැහැ. එහෙනම් මම මේ මිනිස්සයාට මේ මගේගෙන් කොටසක් එන දේට ඇවිල්ලා කිසිම දෙයක් නැතුව ඕන රස්සාවක් කියලා කරන්න දෙකුත් නැහැ මිනිස්සට. ඒ මිනිස්සට පාඩි දෙනවා. ඔන්න ඔය වගේ හරි අර තියක් කියන්නේ හොඳ හිතක් තියෙන මිනිස්සු. ධනු ලග්න හැබැයි ඔය හොඳ හිත නිසාම තමයි ඔබට පාඩු සිද්ධ වෙලා තියෙන්නේ. ඔබ ඔබගේ යාළුවන්ට හෝ ඒවා සහෝදර සහෝදරයන්ට හෝ ඒවා කරනවා උපරිමයෙන්ම අන්තිමට ඔබට කරන්න කෙනෙක් නැත. ඔබ තමා ඇත්ත කතා ධනු ලග්න හිමිය තේරුම් ගත යුතු. ඒ වගේම ඔබෙන් ඔබ රවට්ටන්න පුළුවන් කියලා සමහරු හිතනවා. ඔබ රවට්ටලා අන්න අරුව රවට්ටලා අපිට මේ වැඩේ කරගත්ත එක අපි අරුවට කියමු මෙහෙම ඌට මේ වගේ ලාභයක් තියෙනවා මේ වචන මේ විදිහට කිව්වට සමාවෙන්න. ඔබට මේ මේක හරි සරලව කියන නිසායි කියන්නේ. අන්න අරුව පොඩ්ඩක් ගුණාට අඳලා වැඩේ ගන්න බලා අපි ඌට කියමු ඔයාට මේ වගේ දේවල් තියෙනවා කියලා. අන්න ඔබට ලාභ තියෙනවා කියලා පෙන්නලා ඔබගේ වැඩේ අරගෙන අන්තිමට ඔබට පාඩු කරලා ඔවුන් ලාභ අරගෙන යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන සත්‍ය. මේ වෙලාවේ ධනු ලග්න හිමියන්ට ඇත්තටම ඔය තියෙන කාරණා එක්ක තව පොඩ්ඩක් මෙහෙමයි. ධනු ලග්න හිමියන්ට තව පුංචි කාරණාවක් තියෙනවා. පොඩ්ඩක් මං කියුවේ අර ලස්සන්ට ඉන්න කැමති ධනු ලග්න හිමියෝ විශේෂයෙන්ම වැඩිපුරම කියලා. ඉතින් ඒ වගේම අර පුංචි පුංචි ඔය මනමාල ගති ටිකක් තියෙනවා ධනු ලග්න හිමියන්ට. ඉතින් ඔය කාරණා එක්ක ධනු ලග්න හිමි හරි කැමති මේ ආදරය ලබන තමන්ගේකමට ගොඩාක් ආදරය කරනවා. නමුත් ඔබට හැමදාම හැම තමන්ගයාගෙන් පාවා ලැබුණ ගැරහුම් නොවේ නිසාම තමයි ධනු ලග්න හිමි ගොඩාක් පසුතැවෙන්න ප්‍රධාන කාරණා වෙන්නේ. හැබැයි දැන් මේ 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 කාරණා එක්ක අපි කතා කරන් යද්දී ඒ වගේ දේවල් අපි ලොකුවට දැනන් ගත යුතු නැහැ. අපි ඉස්සලාම සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි වගේ නෙමේ සියලු දෙනා. මම හැමෝටම කියන මේ කාරණාව අපිට මේ ඉස්සලාම මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න තියෙන අංක එක අපි දෙන දේ පෙරලා අනිත් අයනුත් බලාපොරොත්තු විය යුතු නැත. මොකද හේතුව ඔබ කියන්නේ කෙනෙක් මම කියන්නේ කෙනෙක් ඔබ මම කරන දේ තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා දෙන දේ පෙරලා බලාපොරොත්තු වෙන්න එපා. දෙන්න කිසි දෙයක් බලාපොරොත්තු නොවි. එතකොට හිතට දුකක් නැහැ. මේ ධනු ලග්න හිමිය ගොඩාම මේ සැහැණ දේවල් අතරින් හේතුනේ මේ මානසික කඩාව වැටීම. ඔබ හරියට මේ හරි ඉක්මනින් ඔබ අර හිත කලකිරෙනවා ඔබේ. ඒක තුල ඔබ පොඩ්ඩක් වැටෙනවා මානසිකව. එතකොට මේ මානසික වැටුණු අවස්ථාවේදී ඔබ සියලු දේවල් අතෑරලා හැම දෙයක්ම අතෑරලා ඔන්න පැත්තකටලා ඉන්න උත්සාහ කරන ඔන්න ඔබට ගොඩ යන්න තියෙන ලොකුම බාධක. ඒකයි මම කිව්වේ දෙයක් කරද්දී කෙනෙකුට බලාපොරොත්තු වෙන දෙයක් කරන්න එපා. මම මේ කරන දේ මම කරන දේ මට උන් කළත් එකයි නැතත් එකයි. පැහැදිලිද? මම නෙමේ ඒ. පැහැදිලිද? අන්න ඔය දේ හිතන්න මුලින්ම ඕක තේරුම් ගන්න. ඔය තුල ඔබගේ මේ හිත රිදීම් වලින් ඔබට ගැලවෙන්න පුළුවන්. මොකද ඒ ඔබට තියෙන ලොකුම බාධක ඔබගේ හිත. ඒක හොඳටම තේරුම් ගන්න. විශේෂයෙන් දැන් ඔබට තේරෙන දෙන හැම දෙයක්ම මගේ හොඳ හිතින්දයි මට වැරදුනේ කියලා කොයි වෙලෙත් මේ ධනු ලග්න හිමියෝ කියවනවනේ. ඉතින් ඇයි වරදින්නේ? හොඳ හිත ඔබ වෙන කෙනෙකුට දුන්නා. ඒ කෙනාගෙන් ඔබ යහම දෙයක් බලාපොරොත්තු වෙනුත් නිතර ගැටලුව තියෙන්නේ. බලාපොරොත්තු නොවි කරමු. එතකොට ඔයව හිතන්න දේවල් නෙමෙයි. හරි මට ලැබුණත් එකයි නැත්ත් එකයි මම ඕන් වෙනුවෙන් කරා. එච්චරයි. ඔන්න ඔය කාරණා හොඳට හිත තියාගෙන ධනු ලග්න හිමියෝ අපි බලමු කොහොමද එහෙමනම් මේ වසර තුන තුළ ඔබගේ සැලසුම හදාගන්නේ කියලා ඔබට අංක එකේ පොහොසත් එක්කෙන මේ කියන කාරණාව මේ පොහොසතේ කියන කාරණාව මම හොඳටම හිතර ගන්න. මම මේ කියන්නේ මේ වසර තුන තුළ ක්‍රියාත්මක වෙලා ඔබගේ ජීවිත කාලෙටම ඔබගේ ගමන හදාගන්න විදිය. නැතුව මේ ගාන කෝටියක් දෙකක් හෝ ලක්ෂයක් දෙකක් ඔන්න රට ගියා. ඔන්න මම එහෙනම් හිටන්ද රට ගියා. හරි සරලයි. රට ගියා වැඩ කරා. ඔන්න රුපියල් කෝටියක් විතර ඉතුරු කරගත්තා. ඔන්න ඔය කාරණාව නෙමෙයි මම කියන්නේ. ඔය ඒව හරි පොඩි හිින පොඩි දෙයක්නේ. මම කියන්නේ ඔබ ජීවිත කාලෙටම ඔබගේ ජීවිකාව ආදායම් මාර්ගයක් කරගන්න. මොකද අපේ රටේ මිනිස්සු මේ ගොඩක් බහුතරයක් අපේ අය හරි මෙහෙම දෙයක් වෙන. අපේ අය හිතන්නේ අද විතරයි. අපි මේ අදට හම්බ කරගන්නවා ජීවිත කාලෙම හම්බ කරන මැරණකම්ම හම්බ කර කර හම්බ කර කකා බිබි ඉන්නනේ. හැබැයි ඕක නෙමේ ගොඩක් ඔය දියුණු රටවලදී. ඒගොල්ලන්ගේ ජීවිතේ ඉලක්කයක් තියෙනවා. මම මෙන්න මේ කාල සීමාව තුළ මම ජීවිතේ හම්බ කරන්න ඕනේ හම්බ කරලා ඉවරයි. එතනින් එහාට මගේ ජීවිතේ විඳින්නත් ඕන. ඇත්තනේ. මොකද්ද මේ ජීවත් වෙනවා කියන්නේ මේ හම්බ කරන එක නෙමෙයි. එහෙනම් අපේ ඉලක්කය අපි මෙන්න මේ කාලපරස තුළ අපේ ජීවිතේටම ඇති වෙන්න හම්බ කර ගැනීම. සමහරට අපිට මේ හම්බ කර ගැනීම කියන්නේ සල්ලි ගොඩ ගහ ගැනීමක් නෙමෙයි. අපි ඒ වෙද්දී අපගේ අනාගතයටත් එක්කම අපේ ව්‍යාපාර සියල්ල දියුණු වෙල් කරගෙන අපි දැන් ඔන්න ව්‍යාපාර තුනෙන් ලාභ ලබන තත්ත්වයටපත් කරගෙන අපි ගමන යනවා. ඔන්න ඕකයි ඇත්ත කතාව. එතකොට වැඩ නොකර ඉන්න කියන එක නෙමෙයි කියන්නේ.
අපි ටිකක් කාල සීමාවක් හොඳට මහන්සි වෙලා ඊළඟ කාල සීමාව පලනලා අපි ගහක් හිටවලා ඔන්න ගහේ පළදාව ලැබෙද්දී අපි හැමදාම ගහට අපි මේ ඉස්තර වගේම සාතු සප්පයන් කරන්න ඕනේ සාතු සප්පයන් කරන්න ඕන ගහගෙන බලන්න ඕන නමුත් අර හිටවපු දවස්වල තරම් ලොකු වෙනකන් අර කිසි පළදාවක් නැති කාල සීමාවතලන් අපිට මහන්සිඳ අවශ්‍ය නැහැ ඒක තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ පැහැදිලි ඇති මම කියන දේ එසම මේ ඔබ මේ විදේශගත වෙලා ගොඩ යන්න බලන් ඉන්නවා නම් මෙහෙමයි විදේශගත වෙන්න මොකද මූලිකව කියන්නේ නමුත් ඒ තුලත් ඔබ විදේශගත වෙනදලත් මේ කාල සීමාවතල යම් කිසි ආයෝජනයක් ඉලක්කයකට ඔබ යන්න ඕන එතකොට තමයි මේ ගමන යන්නේ එහෙනම් අපි බලමු මේ සැලසුම් මොකද්ද කියලා දැන් මම මේ ආරම්භයේදීම කිව්වා අපිට දැන් අපි හරි සරල කාරණාවක් තියෙනවානේ ඔබට මට හැමෝටම වැටහෙන දෙයක් මේ රට තුල අර්බුදයක් තියෙනවා රට ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ තැනකදී කොහොමද ගොඩ යන්නේ දැන් මේ මිනිස්සයා කියනවා රැකියාවකින් නම් කවදාකවත් මේ ගොඩේම ඉන්න බෑ කියලා ඔබටත් මටත් නෙවෙයි ඕන කෙනෙකුට පුංචි ළමයට තේරෙන මේ රට තුල රැකියා කරලා අවුරුදු දෙක තුනක් ඇතුළත ගිහිල්ලා ජීවිත කාලෙම ගොඩ යන පාරක් හදාගන්න බෑ කියලා. එහෙම අදාගත්ත මිනිස්සුත් ඇති නැත්තේ නෑ සාර්ලා ඉන්නෝ දේශපාලඥයන්ට කරන්න පුළුවන් ඔක්කොගම ජඩවැඩවල උදව් කරලා ඉහළ තැන්වල ගිහිල්ලා දැන් ඔය පෙන්නන්නේ පඩිය ලක්ෂ 25යි 30යි ගත්තුවා. එහෙම මෙන් තව තව කොමිස් ගාපෝ හොරා කාපුවා. අන්න එහෙම කරන්න පුළුවන්. අපිට එහෙම හොරකම් කරලා ගොඩ යන්න බෑ. තේරුමකුත් නෑ ඔය පැවැත්මකුත් නැහැ. මම මේ කතා කරන්නේ සාධාරණ විදියට ගොඩ යන්න. ඔබ දැන් අපේ රටේ මිනිස්සු තව දෙයක් හිතනවා මේ ඉක්මනින් ගොඩ යන තියෙන එකම මාර්ගය රට තුළ කුඩු ව්‍යාපාර කුඩු මත්ද්‍රව්‍ය විකුණලා තමයි ගොඩ යන්නේ නැත්නම් අර මොනවද මත්පැන් විකුණලා තමයි ගොඩ යන්නේ ඕක හරි දුර්මතයක් එහෙම අවශ්‍ය නැහැ ඊට වඩා කරන්න පුළුවන් අපිට ගොඩ යන්න සරල සාධාරණ ක්‍රමවේද තියෙනවා ඊළඟට අපේ රටේ මිනිස්සුයව විනාශ කරපු අනිත් තැන තමයි සාධාරණම කරන කෙනෙකුට කවදාකවත් නැගී හිටින්න බෑ කියලා නේද නෑ ඒක බොරු කතාවක් මෙච්චර සාධාරණ මිනිස්සු හිටියා අස වැඩිපුර වැටෙන්න ඇති. ඒකට හේතු වුණේ මේ සාධාරණකම නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ තිබිච්ච සැලසුමක් නොමැතිකම. සැලසුමක්කට වැඩ නොකරපුකම. සැලසුමකට වැඩ කරන සාධාරණ වැඩ කරන මිනිස්සෙගේ දියුණුව වළක්වන්න මං හිතන්නේ මේ ග්‍රහයන්ට බෑ. මොකද මේ සාධාරණ මිනිසුන්ට යහපත් ධාර්මික මිනිසුන්ටත් මේ ග්‍රහයන්ගේ බලපෑම ලොකුවට බලපාන්න නැත. ඒක අංක එක මොකද ඒක හොඳට මතක තියන්න මේ ධර්මය තුළ ජීවත් වෙන මනුස්සයව ධර්මයේ රකින්නවමයි ඒක කතා දෙකක් නෑ ඒකයි අර බුදුහාමුදුරුවෝ කිව්වේ මේ තාරකාවලට ඔබට කරන්න පුළුවන් දෙයක් නැහැ වගේ අදහසක් වෙන්න කිව්වේ ඔන්න ওই කාරණාව ඔබ යහපත්කම් කරන ජ්‍යොතිෂ්‍ය වැරදි කියලා උන්වහන්සේ දේශනා කරේ නෑ ඕක අපේ අය වැඩිපුර වැරදියට තේරුම් ගන්න තියෙනවා උන්වහන්සේ දේශනා කරේ ධාර්මිකව යහපත්ව ජීවත් වෙන කෙනෙකුට ඔය ග්‍රහයන්ට කරන්න හැකි දෙයක් නොමැත ඒකයි ඇත්ත කතාව මේ ජ්‍යොතිෂ ගවේෂණ තුල මමත් හොඳට තේරුම් ගත්ත කාරණාව ඒක. එහෙනම් යහපත් සාධාරණ මිනිසුන්ට සැලසුමක් තියෙනවා නම් ගොඩ යන්න පුළුවන්. මම මේ පොංචි උදාහරණයක් ගේන්න. මේ උදාහරණයට කතා කරමු ඉස්සල්ලාම මේ දැන් රැකියාව බහැකෝ දැන් අපේ රටේ අර්බුදයක් තියෙනවා. මම හරි සරලම කතාවක් කියන්නම්. දැන් බිස්කට් වල ගණන්. බිස්කට් බිස්කෝතු කියන්නේ අපි කොහමද? කෑවද ඊයේ පෙරේද? හොඳ ගන්නේ මේ වෙනදාට රුපියල් 25 තියර කාව මාර බිස්කට් එක 100යි 120යි. හැබැයි මේක තුල ඔබටත් මටත් හැමෝටම හැඟෙන කාරණාව මේ අමුද්‍රව්‍ය මිල ප්‍රවාහන මිල මේ රට තුල මේ ඩොලර් අර්බුදය පමණක්ද මේ දේ මේ අසාමාන්‍ය මිල වැඩි කිරීමට හේතුව නැහැ නේද මේ සමාගම් අවස්ථාවාදී ලෙස මිල වැඩි කිරීමකුත් ඔබට පේනව නේද එහෙමනම් සුළු පරිමාණයේ නිෂ්පාදනය බිස්කට් නිෂ්පාදන කරුවෙකුට බැයිද ඔය 100 සිසර විකුණන එක රුපියල් 75 80 දෙන්න. ඔබරම තේරෙනවා මේක අසාධාරණ වැඩි කිරීමක් කියලා. පුළුවන්. අන්න ක්‍රමය. ඔන්න ක්‍රමවේදය මේ එක බිස්කට් විකුණන කියලා හැමෝටම කියන්නේ නැහැ මම මේ ගොඩ යන්න දනු ලග්න හිමියෝ බිස්කට් විකුණලා මෙන්න ගොඩ යන්න නේ හැම ඔක්කොම විකුණන්න නෙමෙයි කියන්නේ. මේ එක උදාහරණයක්. ඔය වගේ තවත් කොච්චර බහන්න තියෙනවද? ඔය වගේ හරි අසාධාරණ ලෙස මේ අවස්ථාවාදීව මිල ඉහළ නංගපුවා. ඉතින් එහෙමනම් ඔන්න ඔය වගේ දෙයක් එකක්. හැබැයි ඕකත් සරල දෙයක් මෙහෙමයි. එතකොට අපි ඔබගේ ඉලක්කය වෙන්න ඕනේ මේ දැන් අනේ මම මේ ගමේ මිනිසුන්ට විතරක් බිස්කට් විකුණලා හරියන්නේ නැහැ. එතකොට ඉතින් ගමේ අය ඔබට වෙන තැනට ආදායම් වැඩි වෙයි. නමුත් නෑ ඒක නෙමෙයි. ඔබගේ ඉලක්කය රට වෙනුන රටෙන් එහා ගිය ලෝකේ වෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් ටික ටික එතනට යන්න ඕන තැනක් තියෙනවා. නමුත් උවිතත් වඩා ක්‍රම සරල දේවල් තියෙනවා. ඔබ බලන්න මේ රට තුල ආහාර හිඟයක් එනවා කියලා අපේ මිනිස්සු කියනවා අපේ නායකයා ලැජ්ජ නැතුව ඇවිල්ලා කියනවානේ තව මාස 3කින්
ටිකක් තවත් අමාරු වෙනවා. තවත් ආහාර ඉංගයක් වෙනවා මාස 3කින්. මාස 3කින් ලෙන්නේ. හැබැයි ඔබත් මමත් දන්න සරලම කාරණාව මේ රටේ තුල මේ ඔබ ගිහිල්ලා මේ පොලෙන් ගිනනවා පලාම ඉතිය ගනලා කඩලා ඉති ටික විසික් කරනවා දනු ටික. ඒ ටික පැලවෙන රටක් නේද මේක? V V වල පළදා කාලේ කියද දවස් 95. ඒකනේ මාස 3යි. ගොඩක් එළවලු බහුතරක් එළවලු දින 50 90 අතර තමයි පළදා ලැබෙන කාලේ. එතකොට මේ හොඳට වැස්ස ලැබෙන රටේ වාස්තුරකින් සාගතයක් එනවා ආහාරයක් එනවා කියලා කියන්නේ මොන විහිළු කතාවක්ද මේ? මොන තරම් අපි මේ මිනිස්සු මෝඩය වෙලාද කම්මැලි මිනිස්සු වෙලාද? එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ අර්බුදය තමයි අපිට ගොඩේ තියෙන ලොකු හොඳ මාර්ගය. මම අර බිස්කට් උදාහරණ එකක් කිව්වා. ඊටත් එහා ඔබ පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න අපි දැන් මේ අන්තර්ජාලයත් එක්ක ගත්තහම අපි මේ ඉන්න ඔබ ඉන්නේ අපේ ගමේ අපේ රටේ තියෙන දුප්පත්ම නෑ මම දුප්පත්ම කියන වචනේ පාවිච්චි කරන්න කැමති නෑ. කවුරු දුප්පත් නෑ. අපි මේ ආකල්පලෙන් තමයි දුප්පත්. අපි කියමු අතිශයින් දුෂ්කරම පළාතේ ඉන්නේ. ගමේ අපේ රටේ තියෙන දුෂ්කරම පළාතේ. හැබැයි ඔබට පුළුවන් ඔය අතේ තියෙන ජංගම දුරකථනය පාවිච්චි කරලා නැත්තම් පරිගණකයක් පාවිච්චි කරලා මේ මොහොතේ මේ මිනිත්තුවෙන් ලෝකේ දෙන දියුණු නගරය හා සම්බන්ධ වෙන්න. ඉතින් බලද්දි කොච්චර සරල ක්‍රමයක්ද මේක? මේක මේ සරල දෙයක් තුළ සරල අපි ලෝකයක් එක ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයක ඉදදී ඇයි අපි මේ අපේ සුළු පරාසක අපේ ගම තුළ අපි ඔන්න කඩයක් දාන ව්‍යාපාරයක් කරනවා අපි ගම තුළ මේ මෙහෙම වෙළඳාමක් කරනවා ඇයි එහෙම කරන්නේ? දැන් අපේ අප්ඩේට් වෙන්න ඕන. දැන් ඔය කිව්ව සැනින් මට ඔබ කියන තර්කය මන් දන්නවා. මොකද්ද ඔබ කියයි අපිට එච්චර තාක්ෂණ ඥානයක් හැමෝටම නැහැනේ කොහොමද හැමෝම මේක කරන්නේ කියලා. මම මෙහෙම අහනවා ඔබට Facebook එකට යන්න පුළුවන් නම් කියලා පෝස්ට් එකක් දාන්න වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔබට YouTube එකේ කියලා වීඩියෝ එකක් බලන්න වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් නම් ඊට එහා දැනුමක් නම් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ හොඳටම ඇති. දැන් මොකද්ද මම මේ කියන්නේ? ඔබ බලන්න දැන් ඔය eBay Amazon වගේ මේ ප්ලැට්ෆෝම් වල ඊට අමතරව තියෙන ලෝකේ තියෙන දැන් ඔය මැදපෙරදිග රටවල තියෙන ඔය සුපිරි වෙනසල් තුළ මේ අපේ රට තුළ අපි මේ ගණන්වත් ගන්න ඇති දේවල් ඔය කෙහෙල් බඩ ග්‍රෑම් 500ක් රුපියල් 5000ක් වගේ මුදලට විකිනනවා. එතකොට ඔය නිල් කඩරඩු කැලෑවල හැදෙන පඳුරු හැදෙන හැමතැනම හැදෙන නිල් කඩරඩු මල් වියලි කිලෝ එකක් රුපියල් 150,000කට 40,000කට අතර විකිනනවා. ඒ වගේම කරපෙන්චා ග්‍රෑම් 100 රම්පේ ග්‍රෑම් 100 රුපියල් 7,000කට විකිනෙන්නේ. එතකොට පෝල් කටුව නිකන් විසිකන පෝල් කටුව 10 රුපියල් 12,000කට විකිනෙන්නේ. ඉතින් එහෙමනම් අපිට බැයිද ඔයකට සම්බන්ධ ඔය ඕන තරම් ගිහින් බලන්න YouTube තුල වීඩියෝ තියෙනවා. කොහොමද අපි අපනායන වෙළඳාම කරන්නේ? කොහොමද ඩිරෙක්ට් ෂිපින් කියලා ගහලා බලන්නකෝ. එතකොට ඔබට පුළුවන් මේ eBay හරහා ඔය හැමදේම විකුණන හැටි දැනගන්න. ඒ සියලු දේ හොඳටම හොයාගන්න. ඒ තුල ඔබට පුළුවන් මේ හැමදේම ගොඩ දැන්න. ඔබට පුළුවන් මේ හැමදේම සාර්ථක කරගන්න. මේ කියන කාරණා මේ වෙළඳාම් වල සම්බන්ධ වෙන්න. මත් මේ තවත් පුංචි සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපේ ඔය මේ සුරතල් මත්ස්‍ය ව්‍යාපාරය ඔබ දන්නවද? අපේ රටේට මේ අපනයන ආර්ථිකයට හොඳම සම්බන්ධතාවක් ඇගෙන ඉල්ලුම්මටවත් සපය ගන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා. ඔබ ඔය සාරිගප්පි කියලා ඉන්නේ. හරි සරලව ලේසියෙන් හදන්න පුළුවන් නේ ගෙදර ටැංකියක උනත්. ඔය සත්තුන් තියෙන ඉල්ලුම. දැන් මට මේ කෙනෙක් මේ කෙනෙක් ඕකම වෙන ලග්නට කිව්වහම කියලා තිබා මේ සත්තු වෙළඳාම කරන්න යන්න එපා. ඔය හරි මහා පවක් කියලා. එච්චරම අන්තවාදී වෙන්න යන්න එපා. මේ ඒ තරම් අර මෝඩ තත්ත්වෙ වැදෙන්න එපා. කොහෙවත් බුදුහමදු දේශනා කරලානේ අපි ඔය සත්තු අපි සත්තු විකුණන්නේ මේ මරන්නවත් ඔය මස් ගන්නවත් නෙමෙයි නේද? ඉතින් ඒ නිසා මේ ඒ වගේ එච්චරම බොළඳ වෙන්න එපා මිනිස්සු. දැන් මම කියන්න ගත්තේ ඔය සාරිගප්පි හරි ඉක්මනින් බෝ වෙනවනේ. ඉතින් ඔබට මේ ගෙදර මේ 10 සිමෙන්ති ටැංකි වලින් ටිකක් හදාගත්තා නම් ඔය මාළු ජෝඩුවක් සාමාන්‍යයෙන් රුපියල් 500-1000 පිටරටවලින් ගන්නවා. අපි මෙහෙම ගියමු අපිට ඔතනට ඉක්මනින් يعني කෙලින්ම ළඟා වෙන්න විදිහක් නැහැ කියලා. ඔබට පුළුවන් එනම් ඔය මාළු අපනයන කරන කෙනෙක් හරහා ඔබට ඔය කරන්න. එහෙමනම් ඔබෙන් රුපියල් 50 ගණන් ඔය ජෝඩුව. හැබැයි ඔබට ඔය ටැංකි දෙකක් හරියට හදාගත්තොත් ජෝඩු 10,000 20,000 ලේසියෙන් හදාගන්න පුළුවන්. එක ජෝඩුවක් 50 ගන්න එක මාසෙද ජෝඩු 10,000 එක 105,000 තියෙනවා. එතකොට
මේ මේ රට තුල මේ ඇයි ඔබට මෙච්චර දවසක් වැරදුනේ කොතනද? හරි අපිට කරන්න දේ දන්නේ නැතිකම අපි හොයන්නේ නැතිකම. එහෙනම් දැන්වත් දැන් මේ තියෙන තාක්ෂණයේ ප්‍රයෝජන අරන් ඔය Facebook ගිල කාට හරි බැනනා වයින් එකක් කාට හරි මඩක් ගහන එකකට වඩා අපි මේකන හොයමු. මේ YouTube එකට ගිහිල්ලා නිතරම කායනාස්ති කරන එක එක විහිළුක දේවල් බලන TikTok බලන්න කියයි ඒ වගේ දේවල්. ඉතින් ඒවත් කරන්න නරක නවත්තන්න එපා. විනෝදාස්වාදය ගැනත් වැදගත්. නමුත් ඔය අතර මේ වගේ වීඩියෝ එකක් බලන්නකෝ. මේ දැන් මගේ වීඩියෝ එකෙන් පස්සේ කියලා හොයන්නකෝ මොකද්ද මේ ඩිරෙක්ට් ෂිපින් කියන්නේ? කොහොමද මේ මත්ස්‍ය අපි අපනයනය කරන්නේ කියලා? කොහොමද අපි මේ වගේ දේවල් eBay හරහා විකුණන්නේ කියලා? ඔබ දන්නවද ඔය නිල් කඩ රඩු පවුඩර් එකක් يعني කුඩු කරලා ඔයවා ටී බෑග්ස් වල දාලා පිටරටල කොච්චර ඉල්ලුමක් තියනද කියලා? අනෝද කොළ 10ක් 20ක් කොච්චර මිලකට අලවෙනවද? ඒවා කුඩු කරලා යද්දි කොච්චර මුදලට විකුණන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. මෙච්චර මේ සරල රටේ මේ හැමදේම තියෙන ඉතින් මහා ලොකු මුදල බැංකු ණය අරන් අපිට ව්‍යාපාරයක් ආරම්භ කරන්න වෙනවද? අපිට මහා එච්චර දෙයක් කරපිංච ගහකට වන්න ලක්ෂ ගාණක් යනවද? අනෝද පැලයක් යන ලක්ෂ ගාණක් යනවද? ඔබට පුළුවන් මේ ගම තුල ඔබ දැන් හරිපාර හොයාගත්ත ඔන්න ඔබ දැන් ඔන්න කොහොමද ඒ වෙළඳාම කරන්න කියලා හොයාගත්ත. ඊට පස්සේ ඔබට පුළුවන් ගමේ අයටත් කියන්න ඔබ මේ ටික වවන්න මම ඔබෙන් මෙහෙම අනෝද කොල ගන්නවා නිල් කරවරු මල් ගන්නවා. අන්න මුළු ගමම්ම ගොඩනේ ඉතින් එතන. ඇත්තටම අර කතාවනේ මේ නිධානයක් උඩ අපි නිදියනවා. මේ ලංකාව ගැන නිධානයක් කියන්නේ නිදියනවා හිඟා කරනවා. ඕකනේ ඇත්ත කතාව. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තමයි මේකට අංක එක. අපිට අධ්‍යාපන ක්‍රම වෙනම වෙනස් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව ඒවා පාලකයෝ කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඕනේ හැමදාම දුප්පත් මිනිස්සු. නැත්තම් දුප්පත්කම පෙන්නලා ටකරමක් දීලා අර මේ වැසිකිලි බඳුරක් දීලා ඡන්ද ගන්න බැහැනේ. මේගොල්ලෝ එහෙනම් ඉතින් මේ ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් ගේන්නේ නැහැ. මේ අධ්‍යාපන ක්‍රම තුළ බිහි වෙන්නේ ප්‍රායෝගික මිනිස්සු නෙමෙයි. ඒ කියන්නේ අර උඩ තැන්වල පුටුවල ගිහලා මේ තරම් පිස්සු ගෙලින්නේ. එහෙනම් අපිට රටේ අධ්‍යාපන වෙනද වෙනස් වෙනකම් බලන් හිටියොත් මං හිතන්නේ අපේ තව පරම්පරා හතකටත් ගොඩේම නැහැ. එහෙනම් අපිට දැන් තියෙන මේ සම්පත් ප්‍රයෝජන අරගෙන අපි හරි ප්‍රායෝගික පැත්ත යොමු වෙමු. අධ්‍යාපනයට අයත් වෙන්න ඕන දේවල් තමයි මේවා. නමුත් අපි ගිහිල් හොයාගමු. හොයාගෙන අපි මේ දේවල් ගොඩ නගාගමු. ඒ තුළ අපිට ගොඩ යන්න පුළුවන්. මොකද අපිට නිදහසට කාරණා කී කී ඉන්න බෑනේ. අපි විනාශ කරේ දේශපාලඥයෝ. මං කිව්වේ දේශපාලඥයෝ අපි විනාශ කරේ. අහවල් එකම ආව විනාශ කරේ. අන්න අහවල් කෙනා නිදහසට කාරණා කී කී හිටියා කියලා දේශපාලඥයෝ එල්ලා අනේ අපි හින්දා උඹලා විනාශුනේ ආ එන්න කරන්නම් උඹලව ගොඩ දාන්නම් කියලා එනකන් අපිට බලන් ඉන්න පුළුවන් ද වෙයිද ඒක? ආම අර මම තමයි මේ උඹව නැති කරේ අනේ යාළුව සමාවෙන්න මම දැන් මෙතනින් හැර උඹව ගොඩ දාන්නම් කියනක අපි බලන් ඉන්නද? එතකන් අපේ මිනිස්සුන්ට කණ්ඩ බොන්න තියෙයිද? නෑ. නිදහසට කාරණා කිසි දෙයක් දැන් වැදගත් වෙන්නේ නෑ. මොකද අපිට අපි කරගන්න දේ තමයි. දැන්වත් අපි ක්‍රියාත්මක වෙමු. එතකොට දැන් අහයි මේ ජ්‍යොතිෂ කතන්දර කියන්න ආව මිනිහා මොකද්ද යකෝ මේ කිව්වේ කියලා. නෑ. මම මේ ඔබට මේ පාර පෙන්නලා දුන්නා, කරන්න පුළුවන් දේවල් පෙන්නන දුන්නා, මම දන දේ කියලා දුන්නා. මේ YouTube channel එකක කොච්චර හම්බ කරන්න පුළුවන්ද කියලා ඔබ දන්නවද? මම දන්නේ මේ නාලිකාවෙන් අපි හොයලා බලමු. මාසෙ ආදම මේක මේ පොඩි නාලිකාව මීටර ලොකු කොච්චර නාලිකාවක් තියෙනවද? ඔබ දන්නවද මාසෙට කෝටියට රුපියල් කෝටියට හම්බ කරන YouTube නාලිකා අපේ රට තුල තියෙනවද? ඉතින් ඔබට හැකියාව දෙනවා YouTube channel එකක් කරන්න පුළුවන්. අපේ රට වටේ කියලා මේ ලස්සන තැන් පෙන්නලා කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ගිහින් බලන්න කොච්චර ලස්සන දේවල් කරලා මිනිස්සු කොච්චර නිර්මාණශීලී ලෙස කරලා කොච්චර හම්බ කරනවද කියලා. ඇයි අපි මේ මෙහෙම ඉන්නේ? අපි අර උදේ පාන්දර පහමාට ගිහිල්ලා කෝච්චිය නැගලා රෑ 10 ගෙදර එනවා. අනේ ඉතින් අපි අද්දිකට ඇඳලා යනවනේ ලස්සනට. ඒ ටයි එක දාලා යනවනේ ඔන්න රස්සාව. හැබැයි පඩිය ගියද 45-50? මේ මං ඔබව බාල්දු කරන නෙමෙයි. ඔබ තුල ඇත්ත ඔළුවට කාවත් දන්න උත්සාහ කරනවා. ඔය වගේ தත්ත්වෙට අපි වැටෙනවද? නැහැ. එකපාර ජොබ් එකෙන් අයින් වෙන්න එපා දැන්. ජොබ් එකේ ඉන්න ගමන් මේ වගේ සුළු දේවල් ඔබට නිවාඩු පාඩු ඉන්න වෙලාවක් කරගන්න පුළුවන්. මේ පිටරඩෝ මිනිස්සු දියුණුනේ කොතනද? ඒගොල්ලෝ මේ එක රැකියාවක්වත් හිටියේ නැහැ. තව part time job අතිකාල රස්සාවල් කරා. ඒත් එක්කම තව අතිරේක ව්‍යාපාර කළා. එහෙමයි. මොකද මේ මිනිස්සු කවදාකවත් හැමදාම ජීවිත කාලේ හම්බ කරන බලාපොරොත්තුුන් නැහැ. ඒගොල්ලන්ට නිසිත කාලය තුළ ඔබ ඔවුන් හරි දෙයට තැනට ඇවිල්ලා ජීවිතය සරලව ගෙවන්න තමයි ඔවුන්ගේ ඉලක්කය. අපේ රටේ මිනිස්සු මැරරගම්ම හම්බ කරගෙන කන්න තමයි මෙන්න කරන්නේ. ඒක ඇත්තට මිනිසුන් බැලලා නැහැ. මිනිසුන්ගේ අධ්‍යාපන ක්‍රම තුළ ඔළු හැදිලා තියෙන ක්‍රම. දැන් ඉතින් බෑ. දැන් නිදහසට කාරණා අවශ්‍ය නැහැ ඒවා. දැන් අපිට ලෝකයට සම්බන්ධ වෙන සරල ක්‍රමවේද තියෙනවා. ඒක නිසා බලන්න. එහෙනම් දැන් බලමු
මේ තුළ ජෝතිෂ්‍ය සම්බන්ධයන්නේ කොතනද කියලා. මොකක්ද හේතුව මේ එන කාරණාව? දැන් මේ මං කියපු කාරණා එක්ක හැමෝටම කරන්න බෑ කියන පිළිගන්න වෙනවනේ. හැමෝටම මේ දේවල් කරන්න බෑ. කොහෙන් හරි බාධාවල් වෙනවා. දැන් ධනු ලග්න හිමියෝ ගත්තොත් ලග්න 12නේ තියෙන්නේ. ඒතර මුළු ලෝකේ ජනග්‍රහණයේ හැම ලග්නිනියටම හෙව්වා හෝ නැත්නම් බැලුවා හෝ නැත්නම් ලග්නයක් තියෙනවා. ඒතර ලෝකේ ජනග්‍රහණයේ 12න් බෙදලා 12න් එකකට ආසන්න ප්‍රමාණයකට ධනු ලග්න හිමියෝ ඉන්න. ඒතර මේ ධනු ලග්න හිමියෝ ඔක්කොන්ටම මේ මං කියන දේ කරන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි පිරිසකට හරි ලේසියෙන් මෙතනට යන්න පුළුවන් වෙයි. එයාලගේ වෙලාව හොඳයි කියලා වෙන සමහරුන්ට බාධක මැද යන්න වෙයි. සමහරුන්ට කොච්චර කරත් යන්න බෑ. අන්න එහෙමනම් ජ්‍යොතිෂයෙන් ඔය ලියා ගන්න ක්‍රමය තමයි මම දැන් කියන්නේ. මොනවාද මේකට කරන්න පුළුවන් පිළිවෙත් සහ දේවල්. මේ දේවල්ට හරි විද්‍යාත්මක උත්තර දෙන්නේ. ඇත්ත කතාව මහා පරිමාණ මිත්‍යා දේවල් නැහැ. සමහරු දෙවියෝ මිත්‍යා දෘෂ්ටික ලෙස දරාගෙන කියනවා මිත්‍යා දෙවියන් නැදහිල්ල. නමුත් අර මම අදහන වෙනුවෙන් දෙවියන් ගැනත් කියන්නම්. ඒක ඔබට මිත්‍යා දෘෂ්ටිකයි කියලා හිතෙනවා නම් ඒ කාරණා විතරක් ඈත් කරන්න. මම ඊට වඩා ප්‍රායෝගික කාරණා ටිකුත් කියනවා. මොකද දෙවියෝ කියන කෙනාගෙන බලාපොරොත්තු වෙන මිනිස්සු වෙන නිසා මම එතනත් පොඩ්ඩක් කතා කරනවා. ඉතින් එහෙමනම් මේ කියන කාරණා අපිට මේ පිළිවෙත් ක්‍රම සහ පිළිවෙත් දේවල් තුළ අපිට දැන් මේ දේ කොටස් තුනකට බෙදන්න වෙනවා. කොටස් තුනකට බෙදන්න වෙනවා. මොකද්ද කොටස් තුන? එක, අපිට තියෙන බාධක ටික නැති කරගන්න යනවා. ඊළඟ කාරණාව අපිව සාර්ථකත්වයට ගෙනියන්න පිළිවෙත් අවශ්‍ය වෙනවා. ඊළඟ පිළිවෙත් ටික මේ ගිය සාර්ථකත්වය හැමදාම පවත්වා යන්න කරන පිළිවෙත්. අපි ඒ තුන කතා කරමු. ඔබට එහෙනම් දැන් මේ දේ පටන් ගන්න කාලය මම කියන මේ ජ්‍යොතිෂ්‍ය අනුව මේ නොවැම්බර් දක්වා කාල සීමාව තුළ ඔබ මේ දේ ගැන හොඳට හොයන්න. මේක හොඳටම හොයන්න ඕන. ඔබ දැන් කරන්න හදන මම කිව්වනේ මේ වලින් ඔබ ඉස්සලාම යමක් තෝරා ගන්න කලින් ඔබ බලන්න හොයලා මම මේ දේ කරොත් මට මේ දේ කරන්න පුළුවන්. මට මේ මං ඉන්න සීමාව තුළ මෙන්න මේ වගේ නිල් කඩ රෝඩු තියෙනවා. මං මේ දේ අනෝද තියෙනවා. මට මේ දේ කරන්න පුළුවන්. එහෙමනම් ඉස්සලාම පටන් ගන්න කිව්වසනින් පටන් ගන්නේ නෙමෙයි. ඔබ හොයන්න ඕන. මොකද්ද මෙතනින් මට වැරදුනොත් වැරදින්නේ කොතනද? මේ කරපු අය ඉන්නද හොයන්න. සුරතල් මසුන් කරන මේ කරපු අය ඉන්න කොහොමද මම මේ ඕඩර්ස් බාර දෙන්නේ? ඒතර කොහොමද දැන් අපි මේ කරන දේවල් මේ රටවලට යවන ක්‍රම තියෙන කුරිය සර්විස් ෂිපින් කම්පැනිස් තියෙන ඒව ගැන හොයන්න ඕනේ. ඒවලින් කොච්චර වියදමක් යනවද දන්නේ ඒව ගැන හොයන්න ඕනේ. මේ හැමදේම ඔබ හොඳ දැනුමින් සන්නද්ධ වෙන්න මේ නොවැම්බර් වසර කාල සීමාව යොදා ගන්න. ඊට පස්සේ ඔබ මේක සුළුවෙන් ආරම්භ කරන්න. ජනවාරි මාස 18න් පස්සේ ඔබට පුළුවන් මේ සම්පූර්ණ ව්‍යාප්තිය දක්වා යන්න. එහෙමනම් අපි මේ තියෙන මං කිව්වේ ග්‍රහ දෝෂ තියෙන්න පුළුවන් නොතියෙන්න පුළුවන් හැමෝටම මේ සියලු දේ සුබ කරගන්නේ කොහොමද කරන්නේ? අංක 1 මුලින්ම කිව්වා ඔබ ධාර්මික වෙන්න ඕන, ඔබ යහපත් වෙන්න ඕන, සාධාරණ වෙන්න ඕන. ධාර්මික වෙනවා කියන්නේ ඔබ මේ ලෝකෙට පේන්න අර දෙවියෝ වැඳගෙන පන්සල් පල්ලි ගාන යන එක නෙමෙයි. ගිහිල්ලා ලෝකෙට පේන්න මිනිස්සුක රුපියල් 20ක් දීලා ෆොටෝ ගාලා Facebook දාන එක නෙමෙයි. ඔබගේ හිත තුළ ඔබගේ පන්සල් පල්ලි නිර්මාණය වෙන්න ඕන. ඔබ පන්සල් පල්ලි යන්න යා යුතුයි. මොකද ඒ වගේ නිෂ්කලංක තැනකට යෑම තුළ ඔබගේ මානසිකත්වයට ගොඩක් හොඳ බලපෑමක් එයි. ඔබට ධාර්මික වෙන්න ඔබට හොඳ සිතුවිලි පාදන වෙයි. හැබැයි ඒත් එක්කම ඔබගේ හිත කොයි වෙලෙත් යහපත් පිරිසුදු වෙන්න ඕන. අහිංසක මිනිස්සුනේ ඔබ දකන දරන. හැබැයි කරන්න දේ අර මං කිය ඕනට වඩා කරන්න යෑම නෙමෙයි මම කියන්නේ. ඔබට කරන්න පුළුවන් සීමා තුළ දෙයක් කරන්න. පැහැදිලි? පින් කියන දේවල් අර සල්ලි දීලා ගන්න පින්නේ දැන් තියෙන්නේ. ඔබ ගිහිලා මේක කරගත්තොත් මහා පින. අන්න ඒ වගේ බොරන දේවල් කරන්න එපා. මම හරි සරල කාරණාවක් කියනවා. මගේ වීඩියෝ අහන අය දන්නවා. අර මර්ධන ක්‍රියාවක් ගැන මම හැමදාම කතා වෙනවානේ. ඔබට කරන්න පුළුවන් ඉතාමත්ම ප්‍රබල පුණ්‍ය කර්මයක් ගැන මම මේ කියන්නේ. ඔබ මාසෙ එක වේලක් නිරාහාර වෙන්න. එක දවසක් කරත් ඇති, පුළුවන් නම් කීප වතාවක් කරන්න. එකක් හොඳ ප්‍රමාණවත්. නිරාහාර වෙද්දී ඔබට වේදනාව බඩගින්නක් දැනෙනවා. මේ අපි කරපු අකුසල්නේ අපිට මේ බාධක ලෙස පරිසම් දෙන්නේ. එහෙනම් ඒ අපි අකුසල් ගෙවෙන්න ඕන කොහොම හරි. ඔබ බඩගින්න දරාගෙන වේදන එක වේලක් කන්න ඇඉන්න. එතකොට ඒ වේලෙන් ඔබ මේ නිරාහාරෙන බඩගින්නින්න මනුස්සයගේ බඩගින්න නිවෙනවා. අහිංසකයගේ බඩගින්න නිවෙනවා. අහිංසක සතෙක්ගේ හෝ බඩගින්න නිවෙනවා. ඔබගේ කැමැල දීලා ඔබ බඩගින්නින්න. එතකොට ඔබට ඔන්න කුසලුත් කර්මත් තියෙනවා. ඒ නිසා ඔය දේ කරලා බලන්න. මේ තුළ මේක ඔබට මේ පුංචි දෙයක් කියලා දෙන්නේ නෑ. මේක මහා පිනක්. ඔබ මේ ලොකුවට කරන පින් වලට වඩා ලොකු ආනිශංශයක් දෙන දෙනක්. මේක කරලා බලන්න. මොකද මේ කරපු අය දන්නවා මේකේ තියෙන බලවත් භාවය. එහෙත් එක්කම ඔබ පුරුද්දක් වශයෙන් හැමදාම උදෑසන පිබිදුණු ගමන්
රාත්‍ර ඉන්දර පෙර මෝර පිරිත සූර පිරිත චන්ද පිරිත කන්ද පිරිත ශ්‍රවණය කරන සජ්ජාන කරන පුරුද්ද කරන ඇඳේ ඉඳන නැගිට්ට ගම මේ ෆෝන් එකෙන් බලන්න මේ YouTube එකේ දෙනවා මම ලින්ක්ස් දාන්නම් ඔය පිරිත්ව හතරෙම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙනවා බලන්න ඔබ ඒක භාවනාකද ශ්‍රවණය කරන්න ඒත් එක්කම සජ්ජාන කරන පුරුද්දක් කරගන්න ඒත් එක්කම මේ සත්බුදු වන්දනාව අතිශයම වැදගත් ඒකත් ලින්ක් එක මම දාන්න ඒත් ඒ තුළ ඔබගේ මානසික නිදහසක් වෙනවා අර පිරිත් වලින් ඔබට ආරක්ෂාව සැලසෙවි ඔබට මේ පරාජය පිනිපින ජයග්‍රහණ ලැබෙවි විසඳුමක් නැති ප්‍රශ්න වලට හිතා ගන්න බැරි උත්තර ලැබෙවි ඔබ අනතුරු වලින් ආරක්ෂා වෙවි ඒ පිරිත් තුළ මේ සත්බුදු වන්දනාව ඒ තුළ ඒ වැඩසටහනත් ඔබට දාන්නම් මම ඒ තුළ ඒ ශ්‍රවණය කිරීම තුළ ඒ පූජා පැවැත්වීම තුළ ඔබට මානසිකව තද බල ලෙස සහනයක් දැනේවි මොකද මේ දියුණුව කරා යන ගමනේදී ඉස්සරලාම අපිට අවශ්‍ය කරන්නේ මානසික නිදහස සහ බාධකවල ජයග්‍රහණ අනතුරු වලින් අපිට තියෙන ලෙඩ රෝග වලින් ඕවනේ බාධා අපිට තියෙන අන්න ඒ වෙන් ගැලෙන්නේ තමයි අංක එක වෙන්න ඕනේ එහෙමනම් ඒ දෙයට තමයි මේ පිළිවෙත් පිළියම් කිව්වේ ඒක ඔබ පුරුද්දක් කරන්න ඒත් එක්කම ඔබට මහා බලගත්ු කාරණාව මම කියන්න ඔය ව්‍යාපාර ස්ථානවල විශේෂයෙන් පුරුදු පත්‍රය දෙන ඔය දේව මන්ත්‍ර ඔය වගේ දේවල් අර ස්පීකර් හරහා නිතර අර නිතර ඇහෙන්න සලසන්න ඕක මම කියන්නේ ඒ වැරදි කියලා නමුත් ඊට වඩා අතිශයම සාර්ථක මේ ධම්මචක්කම් පවත්තන සූත්‍රයේ මහා බලගත සූත්‍ර ඔබේ නිවසේ ඔබගේ ව්‍යාපාර ස්ථානයේ ඉන්න තැන හැම වෙලේම නිතරම ඇහෙන්න දැලැස්සීම මෙය අතිශයම රහසිගත කාරණාව මේ තුළ සාර්ථකත්වයේ අද්දගෙන මිනිස්සු ගොඩක් ඉන්නවා කරලා බලන්න ඒ කාරණාව එයත් අතිශයම වැදගත් ඉතින් ඒත් එක්කම මේ දෙවියන්ට දෙවියෝ අදහන දෙවියෝ දකින්න කැමති දෙවියන් අදහන අයට මම විශේෂයෙන්ම කියන්නේ ධනු ලග්න හිමියන්ට ඉෂ්ට දේවතාවුන් ලෙස හඳුන්වන්නේ මහා බ්‍රහ්මයා සහ සරස්වති මෑණියෝ. ඉතින් ඔබට පුළුවන් නම් පූජාවල් උන් ඒ දෙවිවරුන් තබන්න ඔබ විශ්වාස කරනවා නම් දෙවියෝ අදහන් නැති අර ගැටලුවක් නෑ මේක. අනිත් අයට විශේෂයෙන්ම ඔබ තෙනසුරාදා දිනවල බදා දිනවල බෝධි පූජා පවත්වනවා නම් ඒ දෙවිවරුන් පින් දෙනවා නම් වඩා හොඳයි. එතකොට අනිත් පැත්තෙන් කියන්න ඕන අනිවාර්යම කාරණාව ඔබ ධාර්මික වෙන්න ඕන ප්‍රතිපත්තිගරුක වෙන්න ඕන ඒ වගේම සෙනසුරාදා අඟහරුව දිනන නිර්මාංශව ගත කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒත් එක්කම මේ කතෝලිකය ඔබට බ්‍රහස්පති දිනවල රාත්‍රී 11:12 ශුද්ධෝපය ගත කරන්න එදාට නිර්මාංශව රාත්‍රී 1:00 රකිමින් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒත් එක්කම සබස්තියන් මුනිඳුරයාට ඔබ බාරහාර වෙලා මේ කටයුතු ආරම්භ කරන්න ඔබට ගොඩ යන්න අනිවාර්යයෙන්ම පුළුවන්. මේ කාරණා එක්ක ඔබගේ හිත එකතන තියාගන්න මේ මං කියපු කාරණා තුළ ඔබට පුළුවන් ඒ දේවල් කවන්න ආගම දහමනෝ කටයුතු කිරීම භාවනා කිරීම අර මං කිව්ව සත්බුදු වන්දනාව ධම්මචක්කම්පත්‍ර සූත්‍රය සහ මෝර පිරිත කන්ද පිරිත සූර පිරිත චන්ද පිරිත ශ්‍රවණය කිරීම සජ්ජාය කිරීම තුළ ඒත් එක්කම මම මේ යම්කිසි පුංචි ඔබට මේ පහන් දැල්වීමක් ගැන කියන්නේ මේ ගෙදර බුදු පහන දල්වන එක ගැන මම කතා කරන දල්වන වෙලාවට ඔබට පුළුවන් එළඟි තෙල් පහනක් දල්වන්න. එළඟි තෙල් පහනක් කියන්නේ කඩේ තියෙන ප්ලාස්ටර් පැරිස් වගේ ඉටි පහන නෙමෙයි. ඔබ එළඟි තෙල් ටිකක් අරගෙන දසදසා පිරිතෙන් 108 වතාවක් හෝ අවම වශයෙන් 1080 වතාවක් වඩා හොඳයි පිරිත් කරගන්න. ඒක කරගන්න ඔබටම පුළුවන් ඒ තෙල් ගෙනල්ලා ඔබ බුදු පහන දල්වලා ඒ තෙල් බෝතලේ විවෘත කරලා දිග නූල් පටක් තුන් නූල් පටක් කියන්නේ තුනක් නූල් පටවල් තුනක් අරගෙන ඒකේ එක කොනක් තෙල් බෝතලේ ඇතුළට දාලා ඉතුරු කොටසක් තෙල් බෝතලෙත් ඔතලා ඔබගේ අතේ තබාගෙන ඔබ දසදිසා පිරිත ඔබ කටපාඩමින් සජ්ජනය කරන්න පුළුවන් නම් අතේ තබාගෙන ඔබ සජ්ජනය කරන්න. එහෙම නැත්තම් මෙහෙම මෙතන සිතවිල්ල සහ චේතනාව වැදගත් වෙන්නේ. ඔබට දසදිසා පිරිත එහෙම කියන්න බැහැ නම් සජ්ජනය කරන්න බැයි නම් ඔබත් එතන ඉඳගෙන ඔය ස්පීකර් එකක හරි කමන්නේ ඔය නූල් ස්පීකර් එකේ තියලා ඔබ 108 වතාවක් හෝ 1080 වතාවක් ඒක ප්ලේ කරන්න දසදිසා පිරිත. එතකොට ඒ තුළ පිරිත් වෙයි. ඒ පිරිත ඒ තෙල් වලින් ඔබ පහනක් දල්ලන කියන්නේ මේ තෙල් සම්පූර්ණයෙන් අවශ්‍ය නැහැ. ඔබ වෙනදර දල්ලන උදෑසන 4:00 අතර බුදු පහන දල්ලද්දි ඒ තෙල් බිඳු කීපයක් දාන්න හවසටත් මේක කරන්න. ඒත් එක්කම හැකිනම් සෙනසුරාදා දිනයන් වල ඒ සරස්වති මෑණියන්ට මහා බ්‍රහ්මයාටත් ඒ එළඟ තෙල් පහන දල්ලන්න ඔබට පුළුවන් මේ සාර්ථකත්වෙන් සාර්ථකත්වයටපත් වෙන්න. ඔබට මේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් අදිෂ්ඨානය සහ ක්‍රියාත්මක වීම වැදගත්. මොකද මං කිව්වේ ධනු ලග්නෙම යන ක්‍රියාත්මක වීම පොඩ්ඩක් අඩුයි. ඔබගේ අදිෂ්ඨානයත් හොඳයි සැලසුම් කිරීමත් හොඳයි. එතනින් එහා ක්‍රියාත්මක වීමේ ගැටලුවක් තියෙන. එහෙනම් දැන් ක්‍රියාත්මක වෙන්න ඔබට ජය ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ ගොඩාක් බාධක මැද්ද මේ වීඩියෝ එක කරේ අහලා පහලා සද්ද බද්ද සත්තු කෑගෙන සද්ද ඇහෙන්න පුළුවන්. ඉතින් සමාව ඉල්ලනවා ඒ වගේ බාධා සිද්ධ වුණා නම්. ඉතින් ඔබට
මේ කාරණා තුළ සාර්ථකත්වය ළඟානොත් ඒක තමයි මම ලබන එකම ලාභය. මොකද මම කිසිසේත්ම මගේ දුරකථන අංකයක් සඳහන් කළේ නැහැ. මම මුදලට ඔබේ කේන්ද පරීක්ෂා කරන්නේ නැහැ. මේ YouTube තුල මගේ ප්‍රයෝගයක් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සියල්ල ඔබ ජයග්‍රහණය කරොත් අන්න මට ලැබෙන තෘප්තිය සහ ලාභය. එහෙනම් ඔබට ජයෙන් ජයමත් වේවා. තෙරුවන් සරණයි.